අපි ආසන්නයේ තිබෙන ඉන්දියාවේ නේපාලය වගේ රටක් ගත්තත් ඒ වගේම බූතානය වගේ රටක් ගත්තත් මේ සියලුම රටවල් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන කොවිඩ් වසංගතයටත් මුහුණ දෙමින් ජනතාව රැක බලා ගන්න වගකීමකින් යුතුව නායකයන් ක්‍රියා කරලා තිබෙනවා. නමුත් ලංකාවේ රටේ ජනතාවට නායකයන් දීලා තියෙන පණිවිඩය මොකක්ද? ජනවාරි පළවෙනිදාම පෝලිං වලට යවන්න තරම් රටේ ජනතාවට සලකන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙලා තිබිලා තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට ඊයේ දවසේ පළවෙනිදාම නිවේදනය තමයි සිමෙන්ති රුපියල් 100කින් වැඩි කිරීම. මේ සිමෙන්ති කියන්නේ මොකක්ද? සිමෙන්ති කියන්නේ මේ රටේ විශාල ප්‍රමාණයක රැකියාවන් වෘත්තීන් වල යෙදෙන කර්මාන්තයක්. විශේෂයෙන්ම මේ ශාස්ත්‍රයේ හරහා ලක්ෂ ගණනක් මිනිස්සු ජීවත් වෙනවා. පළවෙනිදා උදේම ආපු පණිවිඩය තමයි සිමෙන්ති මිටියක් රුපියල් 100කින් වැඩි කරමින් ආණ්ඩුව තවදුරටත් මේ ශාස්ත්‍රයට අභියෝගයක් එල්ල කිරීම. ඉතින් අපි අහන්නේ ආණ්ඩුවෙන් මොකක්ද ජනතාවට දෙන සහනය? දැන් කිසිම සහනයක් දෙන්න ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. දැන් ආණ්ඩුවේ මැති අමතුරු මොනවද කියන්නේ? මැති අමතුරු සමහර අය කියනවා ගෙදර වවාගෙන කන්න කියලා. විශේෂයෙන්ම මම දුටුවා බන්දුළු ගුණවර්ධන ඇමතුමාගේ ප්‍රකාශය. ඔහු කියනවා ගෙදර යම් ආහාර ද්‍රව්‍ය වගා කරගෙන දෙකක් තුනක් හදාගෙන ජීවන වියදම අඩු කරගන්න උනන්දු වෙන්න කියලා. නිමිති ගහක් හිටවගෙන මිරිස් පැලයක් හිටවගෙන රටේ ආර්ථිකය හදාගන්න කියලා තමයි අද මැති අමතුරුන්ගේ උපදෙස්. මේකට නෙවෙයි ව්‍යත්මග පාලනයක් රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ජනාධිපතිවරණයට පෙර මෙරටේ ජනතාව හිතුවේ ව්‍යත්මග පාලනයක් මෙරටේ ඇති කරන්න වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මූලිකත්වයෙන් ආණ්ඩුව ක්‍රියා කරાવી තිබුණු ආණ්ඩුවට වඩා කාර්යක්ෂමතාවය ඒ වගේම වගකීම ඒ වගේම නාස්තිය දූෂණය හොරකම නැති අලුත් රටක් ගොඩනැගෙයි කියලා. නමුත් අවාසනාවට වගේ පෞගිය අවුරුදු දෙක තිස්සේම එවැනි රටක් ගොඩනගන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. මේ වෙනුවට ව්‍යත්මග වෙනුවට විපත්මගක් තමයි ජනතාවට ගෙනල්ලා තිබෙන්නේ. ඒ නිසා රට එහෙම පිටින්ම අඳුරු යුගයකට ඇදගෙන යනවායි කියන එක පැහැදිලියි. අපි ආණ්ඩුවට කියන්නේ 2022 ත් එක්ක මේ රටේ ජනතාව වලපල්ලට යවන එක නවත්තලා කරුණා කරලා රට යලි ගොඩ ගන්න. ඒ වගේම ජනතාව යලි ගොඩ ගන්න පුළුවන් ජාතික වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න උද්දච්චකම පැත්තකින් තියලා කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි. බලන්න දැන් මේ ගෑස් අර්බුදයට විසඳුමක් තිබෙනවද කියලා. මාස ගණනාවක් ගෑස් අර්බුදයේ දිගින් දිගටම ගොඩ ගහනවා. දැන් ජනාධිපතිවරයා ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කළේ මේ ගැන හොයන්න, නිර්දේශ ඉදිරිපත් කරන්න, ගත යුතු පියවර පිළිබඳ තීන්දුව තීරණ ගන්න. කොහොද දැන් මේ වර්තාව? දැන් ජනාධිපතිතුමා පත් කරපු ඒ ගෑස් අර්බුදයේ පිළිබඳව නැත්නම් ඒ පිපිරීම් පිළිබඳව හොයලා බලපු ඒ කොමිසම සභාවේ වර්තාව ජනාධිපතිතුමාට දීලා සති දෙකකට වඩා වැඩි. නමුත් ඒකේ නිර්දේශ ක්‍රියාත්මක වෙනවද? අධිකරණ නියෝගයක් දුන්නා ගෑස් සැපයීම් පිළිබඳව අදාළ සමාගම් වලට. අධිකරණ නියෝගයවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි අහන්නේ ජනාධිපතිතුමා මේ පිළිබඳව විමර්ශනය කරලා නිර්දේශ ඉදිරිපත් කරපු ඒ පරීක්ෂණ වාර්තාවේ ජනාධිපති විමර්ශන වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න. ඒකේ පළවෙනි නිර්දේශය හැටියට තිබෙන්නේ මේ ගෑස් ප්‍රමිතිය යලි සකස් කිරීම පිළිබඳ නිර්දේශය. එතකොට මේ පිළිබඳ වරදක් තිබෙනවනේ. මෙතෙක් කල මේ දශක දෙකක් විතර කාලයක් ගෑස් පරිහරණය කරපු ජනතාවට කවදාකවත් මෙවැනි පිපිරීම් වාර්තා වුණේ නැහැ. මෙවැනි අවදානම් වාර්තා වුණේ නැහැ. ගෑස් උඳුන් ඒ වගේම නල පුපුරායන් පිළිබඳ වාර්තා වුණේ නැහැ. දැන් ඒ தත්ත්වය ඇති උනේ කොහොමද? ඒකයි විමර්ශන වාර්තාවෙන් කරුණු අරගෙන හිතන්න ඕන දේ. මොකද එහෙනම් මේ ගෑස් ප්‍රමිතිය පිළිබඳ වෙනසක් මේ වත්මන් පාලන සමාගම් සිදු කරලා තිබෙනවා. එක්කෝ එසේ කරන්නට ඇත්තේ යම් ආකාරයක හොරකමක් කරන්න, කොමිස් මුදලක් ගන්න මේ ප්‍රමිතිය අඩු කරලා ජනතාවට ලබා දීලා තිබෙන්නේ. ඒකෙන් මොකද උනේ? ජන ජීවිතයට එළවුණු තර්ජනය ඉතාමත් විශාලයි. විශේෂයෙන්ම මේ වෙනකොට මරණයක් ඇති වෙලා තිබෙනවා. කුණ්ඩසාල ප්‍රදේශයේ කාන්තාවක් මිය ගියා. ඒ වගේම සිදුවීම් දහස් ගණනක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම විශාල හානියක් මේ ගෑස් නල පුපුරා යෑම හරහා උදුන් පුපුරා යෑම හරහා සිදු වෙලා තිබෙනවා.